ಸಿಲಲಿಸಿ ಒಬ್ಬ ಆವ ಮದ ಪವನಲಿಸಿ ಒಬ್ಬ ಆವ ಗನಾಂದುರ ಸಂಸಾರ ಗಮನ ಅಪೇ ಸದ ಇಲಿಯ ಸದ ಇಲಿಯ ಸೇನಾ ಹೇಳಿತ್ ಯುದ್ಧ ವೆತು ನಿಯ ವಂದಿನ ಸಿಲಲಿಸಿ ಒಬ್ಬ ಆವಾ ಮದ ಪವನಲಿಸಿ ಒಬ್ಬ ಆವಾ ಗನಾಂದುರ ನೀವಿ ಸಂದ ಕೂವಿ ಮೀ ಸಂಸಾರ ಗಮನೈ ಅಪೇ ಗಿರಿ ದುರ್ಗ ಮೇದಿ ಮರು ಕತರ ಮತಿ ಪಿಯ ಮನಿ ಮುಂ ಅಪಿಯ ನಿರ್ಮಿಲಿ ಮಿಸ್ ನತ್ತಿನಿ ಅಸನಿ ಪೇದ ದಾನ್ಯ ನೇನಿ ಸಿರಿಲ್ಲೇಗ ಪ್ರಶ್ನೆ ಹಾಕರ ಗಂಡಿಪ್ಪ ನೇನ್ ಸಿರಿಲ್ ಸಿರಿಲ್ಗೆ ವಡೆ ಮೀಟಿಂಗ್ ನಿರ್ಮಲಿಗೆನ ಹೋಯ್ನಕನಿ ತೀರಲ ಏನೇ ಮೇಕ ಮಮ್ಮ ಕೂಡ ಏಕ ತಮ್ಮ ಅಪಿ ತಹಾಲ್ನೆ ಮಂಗ್ ತಿಂಗ್ ಮೆತನ ಇನ್ನ ಕೊಲ್ಲೆ ಕ್ಯಾಟಿಯಟ ಒಯ ಹೆಮೋಮ ಗೆನ ಹೊಯಲ ಬಲಾಂಡೆ ಪ್ಯಾಯ ಆ ನಿರ್ಮಲಿ ಮಿಸ್ ಕಿರ ವಿಶೇಷ ಯಾಕ್ನೆ ರುಕ್ಮನ್ ಮೇ ಮಂಗೆನ ತೋ ಇದಿರ ಹೊಯನೋದ ಮಣ್ಣ ಹಿತಾನೆ ಹೆಬೈ ನಿರ್ಮಲಿಗೆನ ಮುಖಕ್ಕರ ವಿಶೇಷ ಆಗ್ತೀವಿ ಅನೇ ಮೇ ರುಕ್ಮನ್ ಮಹತ್ಯಾ ಬೋಪೆಲೆ ವಗೆ ಇನ್ನ ಮಠ ಕಥಾಂತರ ನಾ ಹದಾನಿಪ ಅನೇ ಮೇ ಸಿರಿಲ್ ಸಿರಿಲ್ ಮ ತಮ ಕಥಾಂತರ ಹದಾ ಗಾನಿ ಏಕ ನಂಗ ಎತ್ತ ಮೇ 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 ಓ ಆಪೆ ಗ್ಯಾಂಟ್ ಆರಂಚಿ ಉನೋತ್ ಮಂಗ್ ಗೆದರ ಗಿಹಿಲ್ಲ ಇವರೈ ಇಸ್ತೋಪ್ಪೆ ತಮ ನಿದಾ ಗಾನ ವೆನ್ನೆ ಆಯ ದೊರ ಅರಿನ್ನ ಮಿಸ್ ಪೊಟ್ಟಕ್ ಲೇಟ್ ಉನಾ ಮೇ ಚರಿಸರಾವಾ ಮಿಸ್ಟಾವಾ ಮೆನ್ನ ಕ್ಯಾನ್ ಕಿವಾ ಅನೇ ಮಂದ ಮಟ ನಾನ್ ಕಿವಿ ಆಪು ಗಮಂಗ್ ಎನ್ನ ಕಿಯನ್ನ ಕಿರ ತಮೈ ಹೆಮೋಮ ಆಗಿ ಪ್ರೊಜೆಕ್ಟ್ ಇಕ್ಕಟ ಕೆಮದಿ ಹೆಬೈ ತಿಂಗ್ ಗಾರ ತಮೈ ಟಿಕಾಕ್ ಸರ ಅಪಿಟ ಏವೇನೇ ಮುಕುತ್ ಕರನ್ ಬರಿದ ಓಕೆ ಮಗೆ ಗಾಸ್ತು ನತ್ತುವ ಮತ್ತೆ ವೇದಂಗನ ಗಾನ ಉತ್ತರ ದಿನ ಹ
ඇයි එහෙම පාද නෑ මං හිතෙනවා එහෙම කියයි කියලා මේකනේ පවනි ඔගලංග මේ පත්‍රය ගෙනියන්නේ ලාභ ලබන්න නෙමෙයිනේ මේකෙන් කරන්නේ ජනතා සේවයක්නේ ඉතින් ඒකට මගිනුත් පොඩි උදව්වක් ඉදිරියට තමයි ඉතින් මම මේක කරන්නේ බොහොම ස්තුතියි You're welcome මේක ඉතින් ඔගලන්ට වගේ මට දෙන්න බෑ ඉතින් මඩ කරන්න පුළුවන් ඉතින් මේ වගේ දේවල් විතරයි ඒක නෙමෙයි අපේ සර්ට සුරේන්ද්‍ර මන්ත්‍රීතුමා තර්ජනය කළේ එහෙමද? අලසු දෙන්න හදලා. ඉතින් ඒක තර්ජනයක් නෙමෙයි. ඒක තර්ජනයක් තමයි. එයා කියන්නේ එයාගේ ලියන එක නතර කරන්න කියලා. ඒක තර්ජනයක්. ඔව්. ඒකත් එක්තරා විදිහක තර්ජනයක්. කපේස බැලලා එළවල. වෙන කාගේ දුවත යෝජනා මෙවල තියෙන්නේ. කෙලින්ම ඇවිල්ලා කියලා. මටත් ආරංචි විදිහට මිනිහා සෑහෙන කලබල වෙලා ඉන්නේ. ලබන සැරේ පත්‍රය දැක්කම ඔయితත් වඩා කලබල වෙයි. ඔගලන් හදන්නේ සුරේන්ද්‍ර මන්ත්‍රීතුමාව පට්ට ගහන්නද? ඔය වගේ මිනිස්සු නැති කරලා දාන්න ඕනේ. විශේෂයෙන්ම රට ජාතිය ආගම ඉස්සරහට දාගෙන බොරු කරන අය. මිනිස්සු ඒ වගේ අයට නිකම්ම රැවටෙනවා. අන්තිමට පොරකම් කරලා රට ජාති ආගම නැති කරන්නේ ඔය මිනිස්සුම තමයි. මේ මට වාගේ පොඩි උදව්වක් ඕනේ. තව පොඩ්ඩක් ඒකත් අමතක වෙනවා. මොකද්ද කියන්නේ? ඔයාලා ගෑල්ලම එක්ක හරින ජොබ් එකක් නැද්ද? මොන වගේ කෙනෙක්ද? මං හිතන්නේ කොමර්ස් කරලා තියෙන්නේ. ගම්කින් ආපු අහිංසක ළමයෙක්. ඕකේ. හරි. ඔය එක්ක යන්නකො මේ මගේ තකන්ස් වලට කෙනෙක් හිටියත් හොඳයි. අදටම වගේ එක්ක යන්නකො. හෙට මොකටද මං අදම එක්කගෙන එන්නම්. පරක්කු වෙන්න ඕනේ නැහැ නේ. ඕකේ. සර්. මේ නිර්මලගේ සාවද? ඔව් සර් ආවා. දැන් ටික වෙලාවක් ඇවිල්ලා. ඉතින් මං කිව්වනේ එන්න කියලා නේද මෙතනට මං කිව්වනේ සර් ආවෙ නැද්ද ආව නැති මෙතන ඉන්න බෑ ගිහලා කියන්න ඉක්මනට එන්න කියලා මෙතනට මේ මං දන්නේ නැහැ මෙයා මොනව කරනවද කියලා අද සයිට් දෙකක සැලරි හදන්න තියෙනවා සර්. මම ඒක කර කර හිටියේ. කමක් නැහැ. සර් තව හදලි ඉවර නැහැ. මම යන්න. නිර්මලි. අයියෝ මේ වගේ වෙනස් වෙන්නේ. වාහම වෙනස් වෙනවා මට ඒක දරා ගන්න බෑ. ප්ලීස්. මමත් මිනිස්සෙක් නේ. සර් මොනවද මේ කියන්නේ? නිර්මලි. අපි දෙන්න කතා කරේ වැඩ කරේ එකටනේ මේ විදිහට නෙවෙයිනේ මට පුළුවන් දේ මං කළා දැන් ඒක ඉවරයි නෑ නෑ ඒක ඉවර නෑ තාම මං යන්නම් සර් නිර්මලී අංකල් මට අංකල්ගෙන් දෙයක් දැනගන්න ඕනේ. අංකල් අර ගර්ල්ව දන්නව නේද? අර චරිත් එක්ක පැටලිලා ඉන්න ගර්ල්ව. මම දන්නේ නෑ බේබි. මං කොහොමද දන්නේ? ඒ අංකල් අර ෆොටෝස් ටික දැක්කේ නැද්ද? ආ. ඒ වගේ නම් මේ සර් කිව්වද බේබි? ඔව් මට තාත්තා කිව්වා. අංකල් මට උදව්වක් කරන්න ඕනේ. මට ඒ ගර්ල් හම්බ වෙන්න ඕනේ. අංකල් ඒ ගර්ල් පාරේ අනේන තැනක් බලලා වාමට කියන්නකෝ මොකටද බේබි සර් ඒ ගැන බලාගන්නේ නෑනේ බේබි මේකට මැදිහත් වෙන්න එපා නෑ 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 මට ඒ ගර්ල්ව හම්බ වෙන්න ඕනේ
අනේ මන්ද තාත්තට කියන්නත් එපා. වෙන කවුරුත් දැනගන්නත් මං කැමති නැහැ. හරිද? මම නම් කියන්නේ මං කිව්ව දේ කරුණාද? තාත්ති කිව්වා චරිත එන්න කිව්වා කියලා. දුව කෝල් එකක් දුන්නද? එනවයි කියලා කිව්වේ. තාත්ති කිව්වා වගේ වෙනසක් පෙන්වන්න එපා. හරිද? මොනවද කියන්නේ කියලා බලමුකෝ. අපි ඒ කෙල්ලව පිටකලා කියලා චරිත දැනගත්තොත් චරිතවත් එක්කයි තරහ වෙන්නේ. ඒකයි තාත්ති කියන්නේ. මට ඕනේ ආව රිද්දන්න. මට කරපු හැම දෙයකටම යට රිද්දන්න. එකට එක කරන්න එපා දුව. තේරුමක් නැහැ. වාට චරිතව බැඳ ගන්න ඕනේ නම් දෙන්න එක හොඳින් ඉන්න බලන්න. තේරුණාද? අතුරු අදවත් විතර ඇරියද දෙමලි තාම නෑ කොයි තින් කිව්ව විදිහ මුකුත් තුන්නේ නෑනේ කිව්වේ නම් පින්තූර දැක්ක ගමන් සේරම කලබල වෙලා අරව කරයි මේව කරයි කියලා තාම මුකුත් වෙන පාටක් නෑනේ ඔහොම බෑ පොඩ්ඩක් ඉවසලා ඉන්න දැන් ගින්න ඇවිලීගෙන යන්නේ ඇවිල්ලා නම් පේන්න එපා ඇයිසි මේමනේ අද ඉඳලා බොසා ආයෙත් වැඩට එනවා චරිස් සර් නිර්මලි මිස්ට කතා කරනවා නිර්මලි මිස් යන්නේ ඕම් බොසාගේ නියෝග පිළිපදින්නේ නැ ඔය කේම්මල් නෙමේනේ ඕන කරන්නේ අපිට ඕනේ කෙල්ල වස් කරන්නනේ කො තාම කවුරුත් ඒක කරන්න පාටක් නැහනේ මේ අපි තව පොඩි වැඩක් කරමුද මහන්සි නොබලා හ ඒ පාර මොකද්ද කියන්නේ අපි ලොකු සර් හම්බෙමු. කෙලින්ම කියමු කාරණාව. මොනවද කියන්නේ? කෙල්ල වස් කරන්න කියලා? ඕ! සෙල්ටර් මහත්තයා ගිහිල්ලා කෙලින්ම කතා කරනවා. මං නිර්මලිය බඳින්න ඉන්නේ. මං කැමති නෑ එයා කොළඹ රස්සාවක් කරනවට. අනිත් එක චරිස් සර් එක්ක පැටලෙවිලි තියනවට මං කැමති නෑ. කෙලින්ම එයා රිලීස් කරන්න. කියලා කෙලිම කියන එතකොට හරිනේ. බලගනහස. ඒ මට නම් හිතෙන්නේ හරියයි කියලා. මං කියනවට යන්නකෝ. මං දෙන්නම් ඇඩ්‍රස් එකයි ටෙලිෆෝන් නම්බර් එකයි. කතා කරලා රංජිත් සර් ඉන්නවද කියලා අහලා යන්න. මිනිහා අපි ලෝගනේද? නෑ නෑ මිනිහා ඒ වගේ පොරක් නෙවෙයි. හරි. අපි ඉවරෙත් කරලා බලමු. මේවා ඉතින් සිරිල්ගේ ඔරුවට එන අයිඩියාස් මිසක් වෙන කාටවත් එනව නෙවෙයි. අයියෝ, ඒ ගැන අපි දන්නවනේ. මේ අද මුකුත් කරන්නේ නැද්ද? නේද? මේ බලපංකෝ. මේ අදත් පිනට බොණ්ඩ එලාස්තිය. ආ. මන් නැත්තම් මේවා කරයි. ඈ? දැන් බලන්න සෙල්ටල් මහත්තයාට මේ හැම දෙයක්ම කරන්න උදව් කළේ මන්නේ. මන් නැත්තම් කොහොමද කරන්නේ? බොම් 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 බොම්. මම යනකොට බර සාකච්ඡාවක්. දෙන්නෙක් ඇවිල්ලා පිටරට ඉඳලා ලොකු කොම්පැනියකින් බැලින්නම් ලොක්කත් පොඩි කොමිෂන් පාරක් ගහන්න තමයි කතාව. ඉතින් තව මොනවද? ඔයාට මොකද කිව්වේ? මම කිව්වා මම මේකට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් ඇයි එහෙම කිව්වේ? නැතුවමට පිළිගන්න කියලාද කියන්නේ? හොඳට තියෙයි. ඒ වුණාට මේක ඇත්තක් කියලා දැනගත්තොත් රුක්මණී අපේ ලොක්කට මං ගැන හොයනවට වඩා තව වැඩ ගොඩාක් තියෙනවා මං කිව්වා ලොක්කට මේ මගේ හතුරෙක් මට මඩ ගහන්න කරන වැඩක් කියලා
ඉතින් පිළිගත්තද? ලොක්ක මට කිව්වා පුළුවන් තරම් ඉක්මනට පුවත්පත් සාකච්ඡාවක් කැඳවලා මගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න කියලා. කටින් කියන එක නේ ප්‍රශ්නයක් නෑ. අද හෙටම කරන්න ඕනද? ඉක්මනට කර තරමට හොඳයි. එතකොට ඉක්මනට මට නිර්දෝෂී වෙන්න පුළුවන්. ඇයි එහෙම ඇහුවේ? නෑ මේ චරිත්ගේ ප්‍රශ්නේ හින්දා. රුක්මනී චරිත්ගේ ප්‍රශ්නයි මේවයි පටලව ගන්න එපා. මං ඒ වැඩ ටික ඔක්කොම බාර දීලා තියෙන්නේ යෝහාන්ට. මොනවද වෙන්නේ කියලාවත් මට හොයන්න ඕන නෑ. සර් මේ තමයි මං අර කිව්ව කෙනා. රුක්මනී අපිට තේ ටිකක් හදලා එවන්න. වාඩි වෙන්න. වාඩි වෙන්න. සර් මේ මහත්තයාට මේ වගේ වැඩවලට හොඳ පළපුරුද්දක් තියෙනවා. මම ගොඩ දාලා තියෙන්නේ සර් මේ වගේ කේස් නෙවෙයි. දිසානායක මුත්තමාගේ ගෑනු පළහිලව්. රත්නායක මුත්තමාගේ බෙහෙත් කේස් එක. ඔව් ඔව් ඔව්. මට ඔය පම්පෝරි ඕන නැහැ. මේ මට ඕන වැඩ ටික කරලා දුන්න නම් ඇති. ඒ අවශ්‍ය දේ ලියලා දෙන්නකෝ. සර් මම ලියලා දෙන ටික විතරක් කියන්න සර්. අතින් වචනයක්වත් දාන්න එපා. හරි. මේ වණිගරත්න මුණ ගැහෙන්නකෝ ගිහිල්ලා වණිගරත්නත් එක්ක ඔය වැඩේ කරගන්න. ඒ විස්තර වණිගරත්න දෙයි. හොඳයි සර්. එහෙනම් අපි යමු. මේක ඇඩ්වර්ටයිසින් කරන තැනක්. හොඳයි නේ? අනේ කොතන වුණත් කමක් නෑ පවනේ. මෙයා හරිම හොඳ කොල්ලෙක්. මං ඒකයි ඔය බයලතෝ එක් කරගෙන ආවේ. අනිත් එක මං කියපු ගමන් මෙයා කැමති වුණා. මං එයාට කිව්වා ඔයා ගමේ ඉඳලා අපේ දක්ෂ ළමයෙක් කියලා. එයා කැමති වුණොත් ඔයාට හෙට ඉඳන්ම එන්න පුළුවන්. අනේ එහෙම කරන්න බෑ පවනේ. මං අතනින් අස්වැලා යන්න ඕනේ. අස් වෙන දෙයක් නැහැ. ඔයා කෝල් කළා කියන්නේ වෙන තැනකට යන්න කියලා ඉවරයිනේ. එහෙම කරන්න බෑ. මොන වුණත් චරිත් සර්ට කියලා එන්න ඕනේ. අනේ මන්ද. ඔය කැමති. කාවින්ද මෙයා තමයි නිර්. නිර්මලේ ඔයා ඔයා කොහොමද පවණිව දන්නේ? ඒක දිග කතාවක්. එතකොට ඔයා කොහොමද නිර්මලියව දන්නේ? නිර්මලේ වැඩ කරන තැන බොස් ඉන්නෝ නේද? එයා තමයි මගේ අතිජාත මිත්‍රයා චරිත්. ආ එහෙමද? මම ගොඩක් දේවල් දන්නවා. ඔයා ජොබ් එකෙන් අයින් වෙන්නේ ඇයි කියලත් මම දන්නවා. ඒකට හේතුත් දන්නවා. එහෙම නම් ඉතින් නිර්මලිය මෙතනට දාලා තේරුමක් නැහැ. නිර්මලි ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න එපා. අපි බලමු මේකට හොඳ විසඳුමක් යොදන්න. මං චරිත තවවාද කරා. එයාට ආපහු ඇරෙන්න බැහැනේ. නේ? මං අස් වෙන්න හිතුවේ සර් ගැන හිතලමයි. හදිසි වෙන්න එපා නිර්මලී. ඒ තරම් එතන ප්‍රශ්නයක් වෙලා නැහැ නේද? මම නම් කියන්නේ නිර්මලී අස්සුනොත් හොඳයි කියලා. මේ හදිසි හොඳ රස්සාවක් හොයාගන්න අමාරු වෙන්නේ. අපි මේ ගැන හොඳට කතා බහ කරලා විසඳගමු. මං කියන්නද? අපි කොහට හරි ගිහිල්ලා කතා කරමුද? මොකද මෙතන කතා කරන්න සුදුසු තැනක් නෙමෙයි. අපි කොහට හරි ගිහිල්ලා මොන හරි බොඩ ගමන් කතා කරමුද? හා? පවනි? ඕකේ. නිර්මලි, ඔයා මොකද කියන්නේ? යමු. ඕකේද? Let's go. ආවත් නම් යාළුවව කසත් බඳින්න උනේ. මට කෙනෙකු එහෙම රස්සාවෙන් හස් කරන්න බෑ. චරිත් එකක් කරොත් මම 10ක් කරලා පස්ස බලන්නේ. චරිත් දැන් නැමේ යෝහාන් ගැන. වැරද්දක් කරොත් අංකල් අනිවාර්යෙන්ම දඬුවම් විඳින්න සිද්ධ වෙනවාම තමයි. ඒක මම කියන්නේ.
ඌ කාටද කතා කරේ? අනිත් එක සර්ගේ ගෙදර ආය වුණත් නිකන් ඉඳී කියලා නම් හිතන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තුව සර්. එහෙමනම් මිනිහා අපිට කන්ට්‍රැක්ට් කරලා දෙනවා. තුරු ටික අපි බලා ගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.